රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදා කර දීම අරමුණ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩාවැටීම හමුවේ පසුගිය වසර හතර පුරා මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට හැකි වුණේ නැහැ. රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමග නව රැකියා අවස්ථා බිහි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඉදිරියට යාමේ අවස්ථාව උදා වී ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. මෙතන ඉන්න හැම එක්කෙනාම රැකියාව ගැන හිතනවා. ඒක සාධාරණයි. මේ වයසේදී මේ ගැන හිතන්න ඕනේ. අනාගතය ගැන හිතන්න ඕනේ. අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මම ඇත්ත කතා කරන්න ඉන්නේ. අවුරුදු 4ක් රැකියා දීලා නැහැ. පුද්ගලික අංශේවත් ආණ්ඩුවේ අංශේවත්. අන්න එහෙම අමාරු පසුබිමක් තියෙන්නේ. අපිට දැන් තියෙනවා මේ ප්‍රශ්නේ විසුම් හොයලා මීළඟ අවුරුදු 2-3ේදී රැකියා ඇති කරන්න. රැකියා නැත්තං ආදායම් මාර්ගය ඇති කරන්න. ඉස්සෙල්ලා තිබුණේ මේ අවුරුදු 2ේදී කඩාවැටුණු ආර්ථිකය බංකොලොත් උනේ එක ස්ථාවරයක් කරන්න. දැන් තියෙන්නේ බැහැලා අපි රැකියා බිහි කරන විදියට ඉස්සරහට යන්න. එන අවුරුද්දේ ඉඳන් විශාල සංවර්ධනයක් ආරම්භ කරන්න අපි ඉන්නේ. මේක උතුරේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. දකුණෙත් තියෙනවා, නැගෙනහිරත් තියෙනවා, බටහිරත් තියෙනවා, කඳුකරෙත්. ඔක්කොම නටම රජයේ රැකියා තියෙන්නේ. මම ඇත්ත කියන්න ඕනේ. පුද්ගලික අංශයේ තියෙනවා මේ කිව්වේ ප්‍රශ්න මම මතක තියාගෙන ඉන්නේ. මොකද මම පුද්ගලික අංශයට කිව්වා අපි ඔක්කොම එකට එකතු වෙලා කොහොම හරි රැකියා ආදායම් මාර්ග ඇති කරන්න ඕනේ කියලා. කැමති අයට මීට වඩා IT පාඨමාලා අරන්න, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව අනික් භාෂාව දැනගන්නටත් අවස්ථාව දෙන්න. ස්වයං රැකියා යන අයට ස්වයං රැකියා වලට යන්න බලන්න. සමහර අයට ඉඩම් තියෙනවා නම් දෙමව්පියන්ට ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගන්නත් උදව් කරන්න. ඔයගොල්ලන්ට අනාගතයක් දෙන්න ඕනේ. අපි දැන් පළවෙනි ප්‍රශ්නෙන් පැන්නේ නිසා බංකොලොත් භාවයෙන් දැන් දෙවෙනි එකට යමු. ඒ අභියෝගය බාර අරගන්න අපි එකට එකතු වෙලා ඊළඟ අවුරුදු කීපයේදී වැඩ කටයුතු කරමු කියලා මම කියන්න කැමතියි. යාපනය ගැන වචන සල්පයක් කියන්න. අපි බලන්නේ කංකසන්තුරේ ඒ පරන්තන් වලයි දෙකේම ආයෝජන කලාප ආරම්භ කරන්න. සංචාකර ව්‍යාපාරේ මීට වඩා මෙහි දියුණු කරන්න. කෘෂිකාර්මයේ දියුණු කරන්න. ඒක කෙටි කාලෙකින් කරන්න පුළුවන්. දීර්ඝ කාලීනව අපි ඉන්නේ මෙහි සූර්ය බලයයි සුළං බලයෙන් විදුලි බලය ඇති කරන්න. බලශක්තිවලට තිරුකුණාමලයේ දියුණු කරන්න. කංකසන්තුරේ වරාය අලුත් වැඩියා කරන්න ඉන්දියාවෙක් අපි එකඟ වෙලා තියෙනවා. පලාලේ ගුවන් තොටුපළ දියුණු කරන්න අපි ඉදලා තියෙනවා. ඉන්දියාව මන්නාරම පාලම ගැන ඒ වැඩ කටයුතු වාර්තා අරගෙන යනවා දැන්. එහෙනම් එතනදී තිරුකුණාමලයටයි කොළඹ වරායටයි එකතු වෙනවා. ඉතින් මේවා කරන්න ඕනේ මෙහි දියුණු කරන්න. ඒත් ඒ කරන ගමන් මෙහි රැකී ආදායම් මාර්ග විගහට බිහිකරන එක අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ ගැන වැඩ කටයුතු කරනවා කියලා මම කියන්න කැමතියි. ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ තරුණ තරුණියන් සමග සුහද කතාබහකද නිරත වුණා.